මධ්‍යහන ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස් තල වෙත සජිත් ජනපති අපේක්ෂක කරන යෝජනාව ඒකමතිකව සම්මතයි මේ යෝජනාව ඒක සම්මතිව මේ සම්මේලනේ පිළිගත්තා කියලා මම ප්‍රකාශ කරනවා ඉදිරි වැඩපිළිවෙල ඇතුළු යෝජනා රැසකටත් ඉජාප සම්මේලනයේ අනුමැතිය. ගෝඨාභයට රට යන්න අවසර. පුරවැසි භාවය ගැන පෙත්සම පස්වරුවේ. ඇමරිකා ජනපතිට ඉතාලි මාධ්‍යවේදිනිය දුම් තෑග්ග. එක්සත් ජාතික පක්ෂ මහා සම්මේලනයේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවන විට සුගත්දාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. එක්සත් ජාතික පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නම සම්මත කර ගැනීමද මෙහිදී සිදු කෙරුණා. එක්සත් ජාතික පක්ෂ මහා සම්මේලනය පෙරවරුවේ ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්ෂ සමාජිකයන් විශාල පිරිසක් මෙම සම්මේලනයට එක්ව සිටිනවා. එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂිම් මහතා මෙහිදී සම්මේලනයට පැමිණි සියලු දෙනා පිළිගැනීම සිදු කළා. මෙතන වාඩි වෙලා ඉන්න පතාක යෝධයෝ දිහා බලන්න. අද මුළු පක්ෂයම එක පවුලක් වගේ සමගි වෙලා ඉන්නවා. ඒ සමගිය තමයි අපේ ශක්තිය. එක්සත් ජාතික පක්ෂේ ධෛර්ය ශක්තිය තියෙනවා. නමුත් හැම වෙලේම අපි දිනලා තියෙන්නේ අපේ ආත්ම විශ්වාසයයි අපේ එකමුතුභාවයයි එකතු වුණාම අද මන් දකින්නවා ඒ ඔක්කොම එකතු වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ අගමැතිතුමා අපේ පක්ෂ නායකවරයා එතුමා මේ ජයග්‍රාහී තීන්දුව ගන්නට ලොකු කැපවීමක් කරලා තියෙනවා විවිධ අවස්ථාවල් වල පක්ෂය මුල් කරගෙන එතුමාගේ බලාපොරොත්තු පරිත්‍යාග කරලා තියෙනවා අපි ඇත්තටම එතුමාට අපේ ගෞරව ස්තුතිය සහ ආචාරය මේ අවස්ථාවේදී පුද කරනවා හරි තීන්දුව හරි වෙලාවට එතුමා ගත්තට එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කළ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නම නිල වශයෙන් සම්මත කර ගැනීම මෙහිදී සිදු කෙරුණා. පක්ෂවල අපගේ ප්‍රතිපත්ති අනුමත කරන සියලු පාර්ශවයන්ගේ හා පුද්ගලයන්ගේ සහයෝගය පක්ෂයේ නියෝජන ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා ගැනීමටත් සම්මේලනය යෝජනා කරන්නීය. පක්ෂය අත උස්සන්න හත් පහලට දාන්න විරුද්ධව ඉන්නවන අත උස්සන්න එහෙනම් මේ යෝජනාව ඒක සම්මතිව මේ සම්මේලනේ පිළිගත්තා කියලා මම ප්‍රකාශ කරනවා තවත් යෝජනා කිහිපයක් එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේට මෙහිදී ඉදිරිපත් කෙරුණා යෝජනා අංක 2 2019 සැප්තැම්බර් 26 වෙන දින කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කරන ලද 1 බලය බෙදා හැරීම 2 මැතිවරණ ක්‍රමයේ ප්‍රසංස්කරණ සහ 3 අගමැතිවරයාගේ එකඟතාවය මත ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ධූරය ආදී අපගේ රජය විසින් ආරම්භ කරන ලද ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපි කැප වී සිටින්නෙමු මේ සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන්ගේ අදහස්ද සැලකිල්ලට ගන්නෙමු යන යෝජනාව මෙම සම්මේලනය විසින් යලි තහවුරු කරන්නීය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශගත වීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබා දුන්නා ඒ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හැරීමටද නියෝග කෙරුණා එයනුව ලබන 9 වනදා සිට 12 වනදා දක්වා වෛද්‍ය පරීක්ෂණයට සහභාගී වීමට විදේශගත වීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට අවසර හිමිවුණා රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බැවින් ඔහුට නාම යෝජනා බහර දීමට විදේශ ගමන් බලපත්‍රයේ උදාහරණ ලෙස විත්තීය නීතිඥවරයා ඉල්ලා සිටියා ඊට විරුද්ධ නොවන බවයි නීතිපතිවරයා දැනුම් දුන්නේ යන විදේශ ගමන් බලපත්‍රයේද తాවකාලිකව උදාහරණ ලෙසයි මහාධිකරණේ නියෝග කළේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීමේදී රුපියල් මිලියන 39.9ක් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්ුයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයේ රඳවා ගෙන සිටි මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග කිරීමට බලයක් නොමැති බව පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ මූලික විරෝධතා මීට පෙර ප්‍රතික්ෂේප කෙරුණා ඊට එරෙහි අභියාචනා පෙත්සමද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද කැඳවීමට නියමිතයි මෙ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසි
අවිනිශ්චිතභාවයේ වළංගුතාව අභිෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමද අද පස්වරු 1:30ට යලි සලකා බැලීමට නියමිතයි. ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කළ පෝස්ටර් සහ බැනර් ලබන 7 වනදාට පෙර ස්වේච්ඡාවෙන් ඉවත් කර ගන්නා ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. එසේ නොමැති වුවහොත් 7 වනදායින් පසු එම සියලු දැන්වීම් ඉවත් කරගෙන ඉවත් කිරීමට පියවර ගන්නා බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. කාර්යාල පිහිටුවීම, පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය වැළැක්වීම ජනාදී කරුණු සාකච්ඡාවි. මෙහිදී මැතිවරණ කමිෂන් සභාව එම දේශපාලන පක්ෂ සහ අපේක්ෂාන් වෙත දන්වා සිටින ලද්දේ දැනටමත් ප්‍රදර්ශනය කර ඇති කටවුට් පෝස්ටර් ජනාදීය ස්වේච්ඡාවෙන්ම ඉවත් කර ගැනීමට පියවර ගන්නා ලෙසයි. නාම යෝජනා බාර දෙන සියලුම අපේක්ෂකයන් ස්වකීය වත්කම් බැරකම් ප්‍රකාශ ඒ සමග බාර දිය යුතු බව කමිෂන් සභාව විසින් එම අපේක්ෂකයන්ගෙන් ඔවුන්ගේ නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින ලදී. සියලුම අපේක්ෂකයන් ඒට එකඟතාව දැක්වීම පිළිගත් දේශපාලන පක්ෂ 10කින් නාම යෝජනා සඳහා අපතම්පත් කර ඇති අතර හිටපු හෝ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුද ස්වාධීන අපේක්ෂකයන් ලෙස හා ලියාපදිංචි නොවූ දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් අපතම්පත් කරති. ජනාධිපති වර්ණයේ සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී පළ වූ අදහස් කිහිපයක් දැන් 19 ආන්තරික ව්‍යවස්ථා සංශෝධනයේ නිසා බැහැ මහින්ද මහත්තයා ඉල්ලන්න මොකද කරන්නේ අපේ පවුලේ කොහොම හරි එක්කෙනෙක් ගෙන්න ඕනේ ධනපතියෝ ටික රැකෙන්න ඕනේ මේ සමහර මෙතන තියෙන මේ පුද්ගලික මාධ්‍ය ආයතන තියෙන හරිය ලොකුවට දැන් වැඩේ කරගෙන යනවා මොකද මේගොල්ලෝ යපුනේ ආණ්ඩුවේ සල්ලි වලින් මේගොල්ලොන්ට දැන් රාජපක්ෂලා නැතුව යැපෙන්න ක්‍රමයක් නැහැ අපිට ඇති වෙනකන් ගහන අපි බයත් නැහැ මෙහෙට අපි නොබෙන්න හිටියත් ප්‍රශ්නයක් නැහැ හැබැයි මේ සමහර ආයතන වල දැන් රට ඇතරලා යන්නත් සූදානම් ගෝඨාභය මහත්තයා ඉන්න බැරි වුණොත් කියලා මොකද හේතුව? රටේ මිනිස්සුන්ගේ සල්ලි තමයි මේගොල්ලෝ මේ ඔක්කොම ජීවත් වුනේ මේවැයි. එක්සත් ජාතික පක්ෂය අපි වැඩ කරන්නේ අපේ පාක්ෂිකයන් විතරක් නෙමෙයි. ඕනෙම මිනිස්සුෙකුට මේ ආණ්ඩුවෙන් වැඩ ගන්න පුළුවන් ක්‍රමවේදයක් අද හදලා තියෙනවා. හැබැයි මේ වැඩපිළිවෙල සමහර අය උහුලන්නේ. දැන් මේ උසාවියෙන් හොයන්න යන්නේ එයා ඇමරිකානු පුරවැසියෙක්ද නැද්ද කියලා නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ පුරවැසියෙක්ද නැද්ද කියලා. අපේක්ෂකයෙක් කෙනවා ඡන්දෙට පුරවැසිකමකුත් හරියට නැහැ. ඒක දැන් උසාවියේ අභියෝගයට ලක් වෙලා තියෙනවා. තේයාවිල කිව්වට අලුත් ප්‍රතිපත්තියක් මම ක්‍රියාත්මක කරන්නම් කියලා. අලුත් එකක් වැඩක් නැහැ. මොකද එයාගේ අයියා පාලනය කරා රට. පුද්ගලයා වෙනස් වූ පමණින් කන පිට ගහන්න පුළුවන් රටක් නෙමෙයි අපිට දැන් ඇවිල්ලා තියෙන්නේ. මේකේ මැජික් කාර්යයන් දැන් ප්‍රතිහාරය කරන්න බෑ. මැජික් පොල්ල වන්ලා නිකන් රටේ ආර්ථිකය හැදේ කියලා එහෙම කරන්න බෑ. එක තැනකින් පටන් ගත්තොත් වෙනස් කරන්න පුළුවන්. අපි ඔබෙන් ඉල්ලන්නේ අපි ඔක්කොම එකතු වෙලා මේ රට හදමු. අපේ දරුවන්ට දියුණු වෙච්ච රටක් අපි බාර දෙමු. දුම්රිය සේවක වැඩ වර්ෂණය පැවතියද අද දිනේද දුම්රිය කිහිපයක්ම 10 වනියට එක් කෙරුණු බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. වෘත්තීය අයිතීන් දිනා ගැනීම සඳහා ජනතාව ඇපයට ගැනීම පිළිබඳව තම දැඩි විරෝධය පළ කරන බවයි දුම්රිය මගින් පවසන්නේ. साधारण महाजन आनेक्टेड बस सर्वीस ශ්‍රී ලංකා යුද හමුදා 70 වන සංවත්සරය වෙනුවෙන් සර්ව ආගමික ආශිර්වාද වැඩසටහන් පැවැත්වෙනවා. හින්දු ආගමික අභිෂේක පූජාව කොච්චකඩේ පොන්නම්බලම් වානිශ්වරම් කොවිලේදී පැවැත්ුණා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. යුද හමුදා හින්දු ආගමික සංගමයයි මෙය සංවිධානය කළේ. හින්දු ආගමික කටයුතු සිදු කළේ ශිව ශ්‍රී කණ්ණන් කුරුක්කල්තුමයි. යුද හමුදා දජ ආශිර්වාද ගැන්වීමද මෙහිදී සිදු කෙරුණා.
යුද හමුදාවට වසර 70ක් සපිරෙන මෙම මාසේ 70 වන සංවත්සරයට සමගාමීව විවිධ ආගමික කටයුතු වල යෙදෙනවා අද දිනේ කෝවිල වෙත පැමිණලා අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ දජයට සහ දජයන්ට ආශිර්වාද ලබා ගැනීමත් ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාවට ඒ වගේම යුද හමුදාවේ සියලුම සමාජිකයන් හට ආශිර්වාද ලබා ගන්න ඒ කටයුතු ඉතාමත් සාර්ථකව දිනේ කෙරුණා ශ්‍රී ලංකා යුද හමුදාවට මේ ලබාගත් ආශිර්වාද අනුව මේ රටේ ජනතාව රටට इष्ट सिद्ध वियु राज्य आकार धैर्य शक्ति बलावृत्न මේ අතර යුද හමුදාවේ 70 වන සම්වත්සරයේ වෙනුවෙන් යුද හමුදා දජ ආශිර්වාද ගැන්වීම සඳහා වාර්ෂිකව සංවිධානය කරන විශේෂ ආගමික උත්සවය අනුරාධපුර ජයශ්‍රී මහබෝධි අභියසදී මෙවරත් පැවැත්ුණා. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පැවති පින්කමේදී හේවිසි සහ මගුල්බෙර පෙරටු කරගත් අලංකාර පෙරහැරකින් යුද හමුදා දජ ශ්‍රී මහබෝධිය වෙත ගෙනීම සිදු කෙරුණා. මානුෂීය මෙහෙයුමේදී දිවිපිදු රණවිරුවන්ට සෙත් පැතීම මෙන්ම ආපාද සහිත තත්වයට පත් වූ රණවිරුවන්ට මහා සංඝරත්නය ආශිර්වාදයේ පළ කළා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අද පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව අද දිනේත් ඉහළ මට්ටමක පවතිනවා. ඒ වගේම බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹසා ඌව පළාත්වල ගාල්ල මාතර අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75-100ක් අතර පමණ වන තරමක් අද වර්ෂාපතනයන්ද අද දිනේදී ඇතිවීමේ හැකියාව පවතිනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක්ද බලාපොරොත්තු විය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාව කාලික තදසුලම් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. පුවත් කිහිපයක් ලුහුඬින් දකිමු දැන්. ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ ගෘහ අභ්‍යන්තර පිරිනිර්මාණ ඩිප්ලෝමා පාඨමාලාව අවසන් කළ 56 දිනකට සහතිකපත් පිරිනැමුණා. අමාත්‍ය රිෂාඩ් බද්දුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහතිකපත් ප්‍රදානය සිදු කෙරුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී. ඩොවරලිය නගරයේ සිදු කෙරුණු සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීම සහ නව මධ්‍යම වෙළඳපොළේ ඉදිකිරීම ආරම්භ කිරීම සිදු කෙරුණා. නාගරික සංවර්ධන අධිකාරිය සහ ඩොවරලිය මහනගර සභාවයි එම කටයුතු සිදු කරන්නේ. රුපියල් මිලියන 70ක් වැය කරමින් සිදු කළ ග්‍රෙගරි වැව 6 වන අදියර සහ රුපියල් මිලියන 26ක් වැය කරමින් එලිමහ නවන්හලේ ඉදිකිරීම යන සංවර්ධන ව්‍යාපෘති මෙලෙස ජනතා අයිතියට පැවරුණේ. මහල් තුනකින් යුක්තවයි නව වෙළඳ සංකීර්ණයේ ඉදිකෙරෙන්නේ. ජර්මන් රජයේ 30 වන නිදහස් දින සැමරුම ජර්මානුතාන අපති කාර්යාලයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ ජර්මානුතාන අපති ජෝන් රෝඩි මහතාගේ ආරාධනෙන් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා. අසංග අබේගුණසේකර විසින් රචිත ශ්‍රී ලංකාවේ භූදේශපාලනික අභියෝග හා ජාතික අභිලාෂ පිළිබඳව ශ්‍රී ලංකාව තීරණාත්මක කඩයිමක නැමැති ග්‍රන්ථය කොළඹදී එළිදැක්වුණා. හිටපු කථානායක විජමූ ලොකබණ්ඩාර මහතා ඇතුළු විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා ඉංජිනේරු සංසදයේ 38 වෙනි වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී පැවැත්වුණා. මෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමේ සභාපති මහාචාර්ය SBA සබේකොන් මහතායි. මහාචාර්ය දයන්ත විජේසේකර මහතාට සහ මහාචාර්ය KKYW පෙරේරා මහතා වෙත මිහිදී උපහාර සම්මාන පිරිනැමුණා. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පුනරුත්ථාපනය කරන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සංවිධානය කළ කලා උත්සවයක් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා. එම ආයතනයේ දරු දැරියන් මෙහිදී සිය දක්ෂතා දැක්වුවා. දයාගමගේ අනුම ගමගේ යන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තුසිතා විජේමාණ්ඩ මහත්මියද ප්‍රසංගයේ නැරඹීමට එක්ව සිටියා. සමාජ සබල ගැන්වීම අමාත්‍යංශයයි ඒ සංවිධාන කළේ. ඒ සමගින් ITN දිවාපුවත් අවසන්. ඔබට සුබ දවසක්. www.itnnews.lk